සිලිකන් ඩයොක්සයිඩ් ගත්තොත් ඒ වගේත් SP3 මුහුම් වෙච්ච සිලිකන් තියෙනවා. ඒව SP3 මුහුම් වෙච්ච ඔක්සිජන් එක තමයි සම්බන්ධ වෙන්නේ. දියමන්තිල ස්ට්‍රක්චර් එකට ගොඩක් ආසන්න ස්ට්‍රක්චර් එකක් තියෙන මේක ඉහළ ද්‍රවාංකතිය ඉහළ තාපාංකතිය. ඒ වගේම විද්‍යුත් සන්නයන කරන්නේ නැහැ මේකත්. ඊට අයිඩීන් ගැන නැප්තලීන් ගැන අයිස් ගැන අපි කතා කරන්න තියෙයි. ඒටත් මම කතා කරන්න. අයිඩීන් කියන්නේ ඔයාලා දන්නවා නිර්ද්‍රව්‍ය අණුව. එතකොට අණුක ජාල ගැන තමයි දැන් කතා කරන්නේ. අයිඩීන්, නැප්තලීන්, එතකොට ඊළඟට අයිස්. එතකොට අණුක ජාල ආකාර දෙකක් තියෙයි මං කිව්වා. අණුක ජාල ආකාර දෙකක් තියෙයි කියලා කිව්වා. එක ආකාරයක් තමයි නිර්ද්‍රව්‍ය අණුක ජාල කියන ඒවා. අනිත් එක ද්‍රවීය අණුක ජාල. ඒ ජාල දෙක නිර්ද්‍රව්‍යයි ද්‍රවීයයි. ද්‍රවීයකට එන්නේ අයිස්, නිර්ද්‍රව්‍යයකට එනවා නැප්තලීන් කියන එකයි අයඩීන් කියන එකයි. අයඩීන් ස්තර අතර මේ දුර්වල ලන්ඩන් අපි කරන බල තියෙන්නේ ඒක පහසුවෙන්ම වාෂ්ප කරන්න පුළුවන්. ඒ කියන්නේ ඌර්ධ්ව පාතනය කරන්න පුළුවන්. ඝන අවස්ථාවේ තියෙනක ද්‍රව වෙන්නේ නැතුව කෙලින්ම වායුවිනේකට තමයි ඌර්ධ්ව පාතනය කියලා කියන්නේ. ඒක හැම සංයෝගයකම පෙන්වන්නේ නැහැ. එතකොට මේ අයඩීන් වල ඒ ස්ට්‍රක්චර් එකේ අණු ස්තර දෙකක් අතර 356 පිකෝමීටර විතර දුරක් තියෙයි. මේකේ දුර්වල ආකර්ෂණ බල කියන්න කිව්වා ලන්ඩන් බල කියන ඒවා. විශේෂයෙන් මතක තියාගන්න මේකේ ලන්ඩන් අපකිරණ බල ගොඩක් ප්‍රබලයි ජලයේ තියෙන හයිඩ්‍රජන් බන්ධන වලට වඩා. ජලයේ තියෙන හයිඩ්‍රජන් බන්ධන වලට වඩා මේ අයඩින් වල ලන්ඩන් අපකිරණ බල ප්‍රබලයි. ඒ හින්දා ජලයට වඩා මේකේ ද්‍රවාංක තාපාංක ඉහළයි. ජලයේ තාපාංක 100ක් වෙද්දී අයිටු වල තාපාංක 114ක් වෙනවා. මේකත් අර ස්තර වශයෙන් තියෙන්නේ අණු ලේයස් වශයෙන්. එතකොට එක ලේයර් එකක තියෙන අණු දෙකක් අතර දුර තමයි 356 පිකෝමීටර වෙන්නේ. ස්තර දෙකක් අතර දුර තමයි 427 පිකෝමීටර වෙන්නේ. නැප්තලීන් වල දුර්වල අපකිරණ බල තමයි තියෙන්නේ. ඒ හින්දා මේකේ ද්‍රවාංක තාපාංක අඩුයි. ඌර්ධ්ව පාතනය කරන්න පුළුවන්. අයිස් ගත්තොත් මේ ජලයෙන් තමයි අයිස් හැදෙන්නේ. එතකොට ඒකේ ජලයට වඩා ඝනත්වය අඩු නිසා ජලය මත අයිස් පාවීම සිදු වෙනවා. ඒ වගේම අයිස් කියන එක පරිවාරකයි. අපි ඊළඟට තියන්නේ ලන්ඩන් බල ගැන කතා කරන්නේ. ඊට අමතරව හයිඩ්‍රජන් බන්ධන ගැන කතා කරන්න තියෙයි. මම ඒ පාට ඇරෙන අච්චිය සාකච්ඡා කළා. නිර්ද්‍රව්‍ය සංයෝගවලදී එම අණු එකිනෙක රඳවා ගන්න ලබන්නේ එම අණු අතර හට ගන්නා ඉතා දුර්වල අන්තර්ක්‍රියා විශේෂයක් මගින්. ඒව තමයි ලන්ඩන් බල කියන්නේ. ඝන ද්‍රව වායු අවස්ථාවේදී නිෂ්ක්‍රීය මූලද්‍රව්‍ය ආශ්‍රිතව මෙවැනි දුර්වල අන්තර්ක්‍රියා තියෙනවා. මේවා ලන්ඩන් බල කියනවා. අණු නිර්ද්‍රව්‍ය වුවත් ඉලෙක්ට්‍රෝන අකර්ණ චලිතය එද්ද නිසා යම් ක්ෂණයකදී ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි පෙරසක් ඇති වෙන අතර එම් පෙදෙසට සාපේක්ෂව ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු පෙරසක්ද ඇතිවේ. ඒ කියන්නේ අණුවක් නිර්ද්‍රව්‍ය වුණත් ඒකෙත් ඉලෙක්ට්‍රෝන ඝනත්වය වැඩි කලාපයක් සහ ඉලෙක්ට්‍රෝන ඝනත්වය අඩු කලාපයක් ඇති වෙන්න පුළුවන් ක්ෂණිකව ඉලෙක්ට්‍රෝන වල චලිතය හින්දා. එතකොට ඒවටත් යම් ද්‍රව්‍යතාවයක් ඇති වෙන්න පුළුවන්. ඊළඟ ක්ෂණිකයේදී එම ද්‍රව දෙකේ පීඩීම වෙනස් වේ. මෙවන් අවස්ථාවක ක්ෂණයක ඇතිවන ද්විද්‍රවයක් සමග තවත් අණුක ඇතිවන එවැනිම ද්විද්‍රවයක ප්‍රතිවිරුද්ධ ලෙස ආරෝපිත ද්‍රව අතර වූ අන්තර්ක්‍රියා අපකිරණ බල කියලා හඳුන්වනවා. ඒ කියන්නේ ඩෙල්ටා ඍණ ද්‍රවයක් සහ ඩෙල්ටා ධන ද්‍රවයක් අතර තමයි මේ අපකිරණ බල කියන જાතියත් ඇති වෙන්නේ. අණුක පෘෂ්ඨික වර්ගඵලයේ වැඩි නම් මෙවැනි අන්තර්ක්‍රියා ඇතිීමේ හැකියාව වැඩි වේ. මේ ලන්ඩන් බල රඳාපදින සාධක ගැන අපි කතා කරන එකක් ගානේ මේ නෝට් එකේ අතුරින් පතරේ කියලා තියෙයි. මම ඒ ඔක්කොම පොයින්ට්ස් ටික පිළිවෙලට කියා දෙන්නම්. එතකොට පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙන
ඒ අන්තර්ක්‍රියා වල ප්‍රබලතාව වැඩි වෙනවා. අණු දෙකක පෘෂ්ඨික වර්ගඵලය සාපේක්ෂ විශාල නම් සහ ඒවා අතර ඇතින සම්පෘක්ත ආකර්ෂණ බල සැලකිය යුතු තරම්ය. පෘෂ්ඨ වර්ගඵලය වැඩි නම් සාපේක්ෂව ඒ දෙක අතර ඇතිවන සම්පෘක්ත ආකර්ෂණ බලත් විශාලයිලු. විවිධ පාරිසරික සාධකවල බලපෑම් හින්දා මෙහෙම සමමිතිකව තියෙන ඉලෙක්ට්‍රෝන වලාවක් ඩෙල්ටා ධන ද්‍රවයක් ඩෙල්ටා ඍණ ද්‍රවයක් ඇති වෙන්න පුළුවන්. ඒක වෙන්නේ ක්ෂණිකව වෙන්නේ එහෙම වට බාහිර සාධක බලපානවා පරිසර සාධක. ප්‍රධාන සාධක හතරක් මත මේ බල පානවා මේ ලන්ඩන් බල ප්‍රබලතාව. ලන්ඩන් බල ප්‍රබලතාව ප්‍රධාන සාධක හතරක් මත රඳා පවතිනවා. එකක් තමයි මේ අපි කිව්ව පෘෂ්ඨ වර්ගඵලය කියන එක. තව සාධක තියෙයි. ද්‍රවීය වුණත් නිර්ද්‍රවීය වුණත් සියලු ආකාර පරමාණු අණු අතර ලන්ඩන් බල පවතී. විශාල අනුපිස්කන් සහිත අණුවල භෞතික වූ නිර්ණය කිරීමේදී ලන්ඩන් බල හෙවත් අපකිරණ බල ද්විද්‍රව ද්විද්‍රව බලවලට වඩා වැදගත්ය. ඝනවස්තුවේ අඩින් අණුවල ක්‍රමවත් ඇසිරීම සම්බන්ධයෙන් වඩාත් ප්‍රමුඛ ආකර්ෂණ බලවන්නේ ලන්ඩන් බලයි. මං කිය හතරක් තිය කියලා සාධක ලන්ඩන් බලවල ප්‍රබලතාව රඳා පවතින පරිවෙණිය කියලා දාලා ලියන්න. අදාළ ප්‍රභේදයේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව මත ඒ අර්ථය ලියන්න. එහි ඉලෙක්ට්‍රෝන ප්‍රමාණය වැඩි වන විට ලන්ඩන් අපකිරණ බලය ඉහළයයි. ඒකටම තරුවක් දාලා ලියන්න. අණුක භාරයේ වැඩිවීම ලෙස සලකන්නේද මෙම කරුණමයි. ලන්ඩන් බල ප්‍රබලතාව සාධක හතරක් මත රඳා පවතින කියා පළවෙනි එක තමයි මං කිව්වේ ඉලෙක්ට්‍රෝන සංඛ්‍යාව. ඉලෙක්ට්‍රෝන කරන වැඩි වෙන අපකිරණ බලයේ ප්‍රබලතාව වැඩි වෙනවා. ඊළඟ දෙවෙනි පොයින්ට් එක පෘෂ්ඨ වර්ගඵලයේ මත. ඒ අර්ථය ලියන්න. පෘෂ්ඨ වර්ගඵලයේ වැඩි වෙද්දී මං කිව්වා අපකිරණ බලෙත් වැඩි වෙනවා මේ නෝට් එකේ තිබ්බේ. ඊළඟ තුන්වෙනි එක පීඩනය වැඩි කරන විට ඒ කියන්නේ අංශු ලඟ වෙනවා. පීඩනය වැඩි කරන විට අංශු වල සමීපතාවය, ඒ කියන්නේ ලඟ වෙන එක, සමීපයි කියන්නේ ළඟයිනේ, සමීපතාව වැඩි වී අපකිරණ බලයේ ප්‍රබලතාව ඉහළයයි. ඊළඟට අන්තිම පොයින්ට් එක හතරක් කියන්නේ කරමු. හතරවෙනි එක උෂ්ණත්වය වැඩි වන විට අණුවල කම්පන ශක්තිය ඉහළ ගොස්, ඒ කියන්නේ අණු ඉක්මනට චලනය වෙනවා, ටෙම්පරේචර් එක වැඩි කරද්දී ඉහළ ගොස් අණු අතර ඇති අපකිරණ බල දුර්වල වේ. වෙනම තරුවක් දාලා ලියන්න. ලෝහක බන්ධ නැති ප්‍රභේද ඇලිරා අයනික ප්‍රභේද සෝඩියම් ක්ලෝරයිඩ් වගේ අයනික ප්‍රභේද වල ලන්ඩන් අපකිරණ බලය පවතින බවට නොසලකයි. අයනික ප්‍රභේද වල එතකොට ලෝහක බන්ධන තියෙන වගේ ලන්ඩන් අපකිරණ බලයක් තියෙයි කියලා සලකන්නේ නැහැ. ඒක නොසලකයි. ඒකටම අනෙක් සියලු ප්‍රභේද අතර වරහණක් කරලා උච්ච වායු අතර පවා වරහණ වහලා මෙම් බල පවතී. ඊළඟට අයඩින් ගැන පොඩ්ඩක් කියල් දෙයි. මොකෝ අයඩින් කියන්නේ? නිර්ද්‍රව්‍ය අණුවක්. අපි ජාලියටත් ඒක ගැන කිව්වා. ඒකත් අපි දැන් ආපහු මතක් කරගමු. එතකොට මේකේ තියෙන්නේ ලන්ඩන් බල
නිර්ද්‍රව්‍යයනේ. ඝනවස්තාවේදී අයඩින් අණුවල සුසංහිත ඇසුරුම. අයඩින් නිර්ද්‍රව්‍ය අණුවක්. ඒක අණුක ස්ඵටිකයක් කියලා හඳුන්වනවා. අයඩින් අණුව බරින් වැඩි I2. අයඩින් වල මේ මෞලික ස්කන්ධය බලනකො වැඩි එක. ඝනවස්තාවේ ඇති අයඩින් අණුවල අණුක චලිතය සඳහා කාමරුෂ්ණත්වය ඇති තාප ශක්තිය ප්‍රමාණවත් නොවේ. ඝනවස්තාවේදී ලන්ඩන් බල මගින් අයඩින් අණු ක්‍රමවත් සැකැස්මක තබා ගනී. අයඩින් අණුවල විශාල පෘෂ්ඨීය වර්ගඵලය විසින් යාප දණ සමග ඇති කරන ලන්ඩන් බල නිසා අණුක දැලිස ව්‍යුහයක් නිර්මාණය වේ. අයඩින් අණු නිර්ද්‍රව්‍ය බැවින් ද්‍රවීය ද්‍රාවකවලට වඩා අද්‍රවීය, අද්‍රවීය කියන්නේ නිර්ද්‍රව්‍ය කියන එකම තමයි, අද්‍රවීය ද්‍රාවකවල අයඩින්හි ද්‍රව්‍යතාව වැඩිය. ද්‍රවීය කට්ටිය දියවෙන්නේ ද්‍රවීය වගේ, නිර්ද්‍රවීය දියවෙන්නේ නිර්ද්‍රවීය වගේ. ගැලපෙන කට්ටියනේ සෙට් වෙන්නේ ඒ වගේ තමයි, ද්‍රවීයවට ද්‍රවීයව, නිර්ද්‍රවීයට නිර්ද්‍රවීයව. දැන් අයඩින් කියන්නේ නිර්ද්‍රවීය හින්දා ඒක දියවෙන්නේ නිර්ද්‍රවීය කෙනෙක්ගේ. ද්‍රවීය කට්ටිය දියවෙන්නේ චුට්ටයි, දියුණා දියවෙන්නේ. මෙන්න අයිඩින් වල දැල්ස් දියයි. මං කියන එක අර ලේස් තියෙන කියලා මින්රන් වගේ මේ උඩම සර්ෆේස් එකේ මේ එක ලේය එකක්. ඊට පහලින් මේ තව ලේය එකක්. මං කිය මේ ලේයර් වල එක එක අණු අතර තියෙන බන්ධන මේ පරතර ගැන කිව්වා. බන්ධන දිගන්නේ මේ පරතරනේ. ඒ පරතර වල අගයන් කිව්වා. ඊට පස්සේ මේ එක ලේයර් එකකුයි ඊට පහලින් තියෙන ලේයර් අතරයි ඒ අගයන් කිව්වා. ඒ අයිඩියා එක ගන්න. මේ එක එක සංයෝග දීලා ඒ වගේ ද්විතය ගුරුණ දීලා තියයි. ඒ වගේ ප්‍රමුඛ අන්තරණක ආකර්ෂණ බල දීලා තියයි. O2 කියන්නේ නිර්ද්‍රව්‍ය. එතකොට ඒකේ ලන්ඩන් බල. මේක NO කියන්නේ ද්‍රවීය. එතකොට ද්විද්‍රව ද්විද්‍රව. KR කියන්නේ තනි අණුවක්. එතකොට තනි පරමාණුවක්. එතකොට ඒකේ ලන්ඩන් බල. HBr කියන්නේ ද්‍රවීය එකක්. එතකොට ද්විද්‍රව ද්විද්‍රව. Br2 කියන්නේ එකම ජාතියනේ. එතකොට එකම ජාතිය කට්ටිය තියෙන්නේ ලන්ඩන් බල. ඊට පස්සේ ICL වල ද්විද්‍රව. ද්විද්‍රව ද්විද්‍රව ආකර්ෂණ බල. ඊට පස්සේ ඒ ගැන මම තමයි මේ 15 විස්තර කරලා දෙන්නේ. අපි කියවන් යමු. NO හා O2 වල මෞලික ස්කන්ධ සංසන්දනාත්මක වෙන නමුත් ඒ වගේ එක ළඟ යන ගණන තියෙන්නේ. NO වල තාපාංකය O2 වල තාපාංකයට වඩා වැඩි. ඒකට හේතුව මේක තියෙන්නේ ලන්ඩන් බල. මේක තියෙන්නේ ද්විද්‍රව ද්විද්‍රව. ලන්ඩන් බල වලට වඩා මේක විශාල හිඳ තමයි O2 වලට වඩා තාපාංකය NO වල වැඩි වෙන්නේ. මේක සංඛ්‍යා රේඛාවෙන් හිතන්න. ඍණ 183ට වඩා ධනපැත්ත තමයි ඍණ 152 තියෙන්නේ. අණුවල ද්විතය ගුණය හා ද්‍රව්‍යතාව පිළිබඳ ආකෘතිය මේ නිරීක්ෂණය පැහැදිලි කිරීමට භාවිත කළ හැකි. NO එකිනෙකට වෙනස් විද්‍යුත්විද්‍යුතාව වලින් යුත් මූලද්‍රව්‍ය පරමාණු වලින් සෑදී තියෙනවා. ඒ හින්දා ද්‍රවීයයි. මම කිව්වා ඒක ද්විතය ගුණය 0.153 D වෙනවා. ඔක්සිජන් අණුව ශුන්‍ය ද්විතය ගුණය නිර්ද්‍රව්‍ය අණුවක්. ඒකත් මම කිව්වා ද්‍රවීය NO අණු අතර ද්විතය ද්විතය ආකර්ෂණ තියෙන්නේ. ඔක්සිජන් වල ලන්ඩන් බල තියෙන්නේ. ඒ හේතුව නිසා ද්‍රවස්ථාවේදී අන්තරංක බල බිඳින් සඳහා ඔක්සිජන් වඩා වැඩි තාප ශක්තියක් NO වලට අවශ්‍ය වෙනවා. බ්‍රෝමීන් කියන එකයි ICL කියන එකයි ගත්තොත් ඒ දෙකෙත් මේ අණුක ස්කන්ධ ආසන්න වශයෙන් සමානයි. එහෙම වට ICL කියන එකේ ද්විද්‍රව ආකර්ෂණ බල තියෙන නිසා ඒකේ තාපාංකේ අගෙන් වැඩි. ඒක තමයි මේ විස්තර කරලා තියෙන්නේ කලින් වගේ. අණුවතුරු ආකර්ෂණ බලෙහි සම්ප්‍රේප්ත ප්‍රබලතාව අණුවල හැඩය මතද රඳා පවතී. ගොඩක් රට ස්ට්‍රක්චර් එකේ මේ පාර්ට් එකෙන් එනවා. ද්විතීයික ආකර්ෂණ වලින් ප්‍රශ්නය කොටසක් එනවා. දිගින් වැඩි අණුවල ඉලෙක්ට්‍රෝන වඩා පහසුවෙන් ද්‍රවීකරණයට හා විස්ථාපණයට පාත්‍ර වෙමේ. මෙන්න මේ වගේ දිග ව්‍යාප්ත වෙච්ච එක. නිදසුනක් විදිහට N pentane. N කියන්නේ normal කියන්නේ. මේ මුලින්ම තියෙන N pentane. Normal pentane. Pent කියන්නේ පහනේ. එතන මේ කාබන් පරමාණු පහයි. එය මම මේ ඕගනික් වලදී කිව්වා. නිසුණක් විදිහට N pentane වල 36 දැක්නවලු නියෝ pentane අණු වලදී නාන්නේ. අණුතර ආකර්ෂණයේ වැඩි වෙද්දී තාපාංක හෙලනවා.
இதுதான் நியோபென்டன். නියෝපෙන්ටන් කියනවා මේ ගෝලයක් වගේ එකම කට්ටිය වටේට ගැටගහලා ගෝලයක් වගේ මේක දිගට තියෙන. එතකොට ආකර්ෂණ බලය හැම වැඩි ඉස්ක ආපාංක වැඩි වෙනවා. මේක මෙහෙම දිගට තියෙද්දි එළියට තියෙන මේ නිරාවරණය වෙලා තියෙන ගතිය වැඩිනේ, එක්ස්පෝස් වෙලා තියෙන ගතිය වැඩි හින්දා මේකේ ලන්ඩන් බල වැඩි මේකට වඩා. මේ නියෝපෙන්ටන් වලට වඩා මේකේ ලන්ඩන් බල ප්‍රබලයි. මේක ගෝලයක් වගේ තියෙන, මේකේ කවර් වෙලා තියෙන, මේකේ එක්ස්පෝස් වෙලා තියෙන. Thank you.